සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN 20 සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පන්නිපිටියේ ඝාතනයකට තුන් දෙනෙකුට මරණ දඬුවම. අපරාධ කරුවන්ගේ හිතවතුන්. පොරු තියාගත්ත, පාතාලය තියාගත්ත, තියන් නැතිගත්ත ස්ත්‍රී දූෂකව තියාගත්ත, දැන් ඇවිල්ලා කතා කරනවා. ජනපති ඉතාලියෙන් ජෝර්ජියාවට විමල්ට අදත් අවවාද. දැන් මේ ගැන වාද කරුණාකරලා වාඩි වෙන්න ඔබතුමා හැමදාම මොකක් හරි අදිනවා ඉඳගන්න. ගංවතුරින් හානි වූ ජපානයට උණුසුම වැඩිවීමෙනුත් පීඩා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාව බලා පිටත්ව ගියා. ඒ විවෘත රාජ්‍ය හවුල්කාරිතේ නායක හමු සඳහා සහභාගී වීමටයි. හෙට දවසේදී මෙරාජනායක සමුළුව ආරම්භ වීමට නිමිතයි මෙරාජනායක සමුළුවේදී පැවැත්වෙන සාකච්ඡා සභාව. මේ රාජනායකයන් අතරින් ගරු ජනාධිපතිතුමා තමන්ගේ රට විශ්දහා ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරනවා ඇති. ඒ වගේම ලෝකීය වශයෙන් ගමන් කළ යුතු මාර්ගය පිළිබඳව එතුමා පැහැදිලි කරනවා ඇති. ඒ වගේම සෙසු රාජනායකයන් සහ ක්‍රියාකාරීන් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් හරහා ශ්‍රී ලංකාවද ඇතුළු ශ්‍රී ලංකාව දැනටමත් සාධනීය ලෙස ආරම්භ කොට ඇති ජාතික ක්‍රියාකාරී සැලැස්මක් හරහා පිළිතුරු සෙවිය හැකි මාර්ග සාපෂ්ඨ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරාවි. හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා ඉතාලියේ නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථකව නිමවා අද අලුයම ජෝර්ජියාව බලා පිටත්ව ගියා. ෂෝටා රුෂ්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ජනාධිපතිතුමාව මහත් හරසිරින් යුතුව පිළිගත්තේ එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ෂර්වාෂිට්සේ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්. විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව ටීබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී හෙට පෙරවරුවේ ආරම්භ වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට සමුළුව ඇමතීමට නියමිතයි. රාජ්‍ය හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වනු ඇති. විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව 2011 වසරේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපනය කෙරුණා. වත්මන් රජය ගෙන යන යහපාලන වැඩපිළිවෙල අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක්වන ලෙස ලැබුණු ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාව ඊට එක්ුණේ 2015 වසරේදී. එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රටවන්නේද ශ්‍රී ලංකාවයි. මෙම තෙදින නිල සංචාරයට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න යන මහත්වරුන්ද එක්ව සිටිනවා. ලංකාවේ රාජ්‍ය නායක ගණනාවක් හිටියත් රටේ වංචාව දූෂණය හොරකම නතර කරන්න අවශ්‍ය පසුබිමට අවශ්‍ය කරන නීති රාමු ටික හරිගස්සල දැම්මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි. ඒ නිසා මේ සම්මේලනයට එතුමාට සහභාගී වෙන්න ලැබීම විශේෂ අවස්ථාවක්. ඒ වගේම රාජ්‍ය නායකයන් සමගම විශාල පිරිසක් සහභාගී වෙන මේ සම්මේලනයට එතුමා විසින් රටට හඳුන්වලා දුන්න නීති රීතිත් ඒ තුළින් රටේ වංචාව දූෂණයට තිතක් තබන්න අවශ්‍ය වූ පසුබිමත් සකස් කිරීම පිළිබඳව එතුමාට ජෝර්ජියා රටේදී මේ රාජ්‍ය නායකයන්ව දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලා අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. හොරුන් පාතාල සමාජිකයින් ස්ත්‍රී දූෂකයින් ළඟ තබා ගත්තේ පසුගිය රජයේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුවත්පතක පළ වූ වාර්තාවක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අද ලංකාදීපත්‍රයේ පාතාලේ පස් දෙනෙක්ට ඇමතිවරයෙකුගේ රැකවලුන් ලෙස ඉන්නවා කියලා පොලිසිය වාර්තා කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ඒ සිත්‍ය සත්‍ය නම් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ගයේ ඇමතිවරයා කවුද, එහෙම පාතාලේ තියාගෙන හිටියද කියන එක මේ පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුයි. මං හිතන්නේ මේ යහපාලන රජයේ කවුරුවත් පාතාලයට කිරිපොල ඇති දැඩි කරපු අය නැහැ. ඒ නිසා මම පැහැදිලිව ඔබතුමාගේ ප්‍රකාශය සම්බන්ධව මම හොයලා බලනවා. මොකද පාතාලේ හැදුවේ වැඩුවේ කවුද කියන එක මේ රටේ අය දන්නවා. පැහැදිලිව මේ කරුණු සම්බන්ධව අපි හොයලා බලලා මේ ගරු පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කැමතියි. අපි අද කතා වෙන ප්‍රධාන නම් ඒ අය හදා වඩා ගත්තේ, අය ආරක්ෂා කරුවේ, ඒ අයට රැකවරණ දුන්නේ, ඒ අය ගුවන්තොටුපළට ගිහිලා පිටරට එළෙව්වේ, මගුල් ගෙවල් වලට පාතාල නායකයෝ ඇවිල්ලා ඉන්නවා. ඒවා ගැනත් අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා.
ගරු කතානායකතුමනි මේක ලංකාදීපේ දැකලා මං කව ලංකාදීප පත්‍රෙන් හොයාගන්න කියලා කොහෙන්ද මේ තොරතුරු ආවේ මොකද පොලිසිය කිව්වහම එතන පොලිසිය නිල ප්‍රකාශයක් කියලා නැති අපි හොයාගෙන කියන්නම් අනික මේ ගෑනු දූෂණය කරපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අයින් කරන්න බැරි පක්ෂයක්ද මෙහෙම කෑ ගහන්නේ ආ තංගල්ලේ අර විදේශීය කාන්තාව දූෂණය කරපු සභාපතිවරයෙක් නඩු දාන්න බැරි ඇද්ද මේ කතා කරන්නේ අපි එහෙම තියනවනේ ඉදිරිපත් ක්‍රියා කරන්නම් මං අහන්නේ මේ මොන මොන අයිතියද තියෙන්නේ මෙතෙන්ට වෙලා කතා කරන්න හොරු තියාගත්ත පාතාලය තියාගත්ත තියන් නැතිගත ඉස්ත්‍රි දූෂකව තියාගත්ත දැන් ඇවිල්ලා කතා කරනවා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේශ්වරන් මහත්මිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කළා එහිදී ඇති වූ කතාබහේ ඇතැම් වචන හැන්සාට් වාර්තාවෙන් ඉවත් කිරීමට කතානායකවරයා පියවර ගත්තා ගරු කතානායකතුමා කතා කරන්නේ අර මම මෙතුමේ සම්බන්ධය අද ඔබ පක්ෂනායකින් කතා කරලා දැන් ඇටෝනි ජෙනරල් මෙතුමා පරීක්ෂණයක් කරනවා වාර්තා වාවිපුණා දැනුවත් කරනවා බොහොම ස්තුතියි ඒ ඒ මේ මම කතානායක කතානායකරු නෑ ගරු මන්ත්‍රීතුමා ඉන්නේ කතානායකරු ඔහො දැන් මේ ගැන වාද කරුණා කරලා වාඩි වෙනද ඔබතුමා හැමදාම මොකක් හරි අදිනව ඉඳගන්න මගේ ප්‍රශ්නය නීතිපතිවරයා දැන් ඔබතුමාට ගතියුතු පියවර උපදෙස් දීලා තියනවාද දීලා නැත්නම් තවදුරටත් අනන්තය දක්වා උපදෙස් එනතුරු ඔබතුමා නිසල්මනේ බලා සිටිනවා නෑ මට අනන්තය දක්වා යන්න අවශ්‍ය වෙන්නේ නෑ ඊයේත් නීතිපතිතුමා කැඳවලා මේවා කළා මේවා මැදන හිතෙන් විදියට කරන්න බෑ නීත්‍යානුකූලව කරන්න ඕනේ ඉස්සර තිබෙච්චේ ඕන විදිය මිනිස්සු අයින් කරන්නයි නීතිපතිවරු අයින් කරන්නයි ඒ වගේම අග්‍රවී අවිනිශ්චකාරු අයින් කරන්නයි මට බෑ ඔව් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ කිසිදු බාධාවකින් තොරව නිදහසේ මත්තල ගුවන්තොටුපලේ චාරිකාවක නිරත වුණා. එහෙත් පසුගිය රජයේ සමයේ මත්තල ගුවන්තොටුපලට ගිය එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුහුණ දීමට සිදු වුණේ මැර ප්‍රහාරයකටයි. දිනේ 2014 වසරේ අප්‍රේල් මාස 17 වනදායි මත්තල ගුවන්තොටුපලට එදින විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගමන් කළේ එම ගුවන්තොටුපලේ සිදු වූ දෙවන්ත විනාශයන් පිළිබඳ සුවබැලීමටයි. මහජන මුදල් නිසි ලෙස වියදම් කරන්නේද යන්න පිළිබඳ සුවබැලීමේ වගකීම මහජන නියෝජිතයන් සතුවක් බැවින් එදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පියවර ගත්තා. එහෙත් මත්තලදී අවාසනාවන්ත ලෙස ඔවුන්ට මැර ප්‍රහාරයකට ලක්වීමටයි සිදු වුණේ. එහෙත් ඊයේ මත්තල ගුවන්තොටුපලට ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. එදා මත්තල ගුවන්තොටුපලේදී මැර ප්‍රහාරයකට ලක් වූ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ අජිත් පී පෙරේරා මහතා රජන් දෙකක වෙනස පැහැදිලි කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොම විනෝදෙන් මත්තල ගිහිල්ලා කිසි බියක් සැකක් නැතුව ඔවුන්ගේ විරෝධතාවයේ නිරත වෙලා ඉන්න හැටි දැක්කහම මට විශාල සතුටක් ඇති වුණා. මොකද අපි ආණ්ඩු බලයේ දැන් ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බිය සැක නැතුව තමන්ගේ විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඇති කරලා තියෙනවා. මේ රටේ අපි නිදහස ගොඩනගලා තියෙනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අවංකව පෙනී හිටින විරෝධතාකරුවෙකුට මරණ බය දැනෙන්නේ නැහැ. එහෙම රටක් අපි හැදුවා නේද කියලා අපිට සතුටක් ඇති වුණා. අපිට ගැහුවා, අපිට අපහාස කළා. ඒන් සමහරුට දැන් අධිකරණයෙන් දඬුවම් ලැබිලා තියෙනවා. තවත් නඩු විභාග වෙනවා. අපි බලයට ආවයි කියලා අපිට ගහ මිනිස්සුන්ට අපි ගහන්න ගියේ නැහැ. ඒකත් රටේ නීතිය අනුව තමයි ක්‍රියාත්මක වුනේ. ඒ නිසා නීතිය ආධිපත්‍ය විශ්වාස කරන දේශපාලනඥයෝ හැටියට අපිට සතුටක් තියෙනවා. එදා වගේ නැතුව අද ඕන කෙනෙක්ට තමගේ විරෝධතාවය ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබීම ගැන. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චයිනා හබ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක මුදලක් අයථා ලෙස ලබා දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අනිද්දා පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂය විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන අතර සභාව කල්තබන විවාදයක් ලෙස දවස පුරා එය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වෙන් අනතුරුව එහි වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ මෙරට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් මැදිහත් වූ චයිනා හාබ සමාගමේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ගිණුමකින් මෙම මුදල් ලබා දී ඇති බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් චීන සමාගම වෙත ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා ක්‍රියා කිරීම නිසා ඔහු සන්තෝෂයට පත් කිරීමට මුදල් ලබා දුන්නේද යන පිළිබඳ එම පුවත්පත සැක පළ කර තිබෙනවා. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අසාර්ථක මෙන්ම අධික කොමිස් මුදලක් මත චීනයට ලබා දී තිබෙන බවට පසුගිය කාලයේ බරපතල ලෙස පැවති පාලනයට චෝදනා එල්ල වුණා. මෙම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකර තිබෙන පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති අතර ඊට අදාළ චෙක්පත් අංක සහ ඒවා ලබාගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේ චෙක්පත් මගින් ලක්ෂ 25 බැගින් නෝ මුදල් අනකර 4ක් මගින් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව හරහා මෙම ගනුදෙනුව සිදු කර ඇත්තේ 2015 වසරේ බවයි. එම වසරේ ජනවාරි 6-7 යන දෙදින තුල තුන්වන පාර්ශවකරුවන් පිරිසක් අතට මෙම මුදල් අයථාලෙස හුමාරු වී ඇති බව එම පුවත්පත පෙන්වා දෙනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතින්ද පෙන්වා දී තිබුණේ ඩොලර් මිලියන 1.7 ක චෙක්පත් දෙකක් අදාළ දිනවල අරලියගහ මන්දිරයට යවා ඇති බවයි. එමෙන්ම ජනාධිපතිවරණයට දින 10කට පෙර චීන සමාගම ඩොලර් මිලියන 3.7 ක චෙක්පත් ගෙවා ඇති බවද එහි සඳහන්. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මෙම මුදල් වලින් ටී-ෂර්ට් වල ප්‍රචාරක දැන්වීම් මුද්‍රණය සඳහා ඇමරිකා ඩොලර් 6,78,000ක් සහ සාරි සහ වෙනත් ද්‍රව්‍ය බෙදා දීමට ඩොලර් 2,97,000ක් යොදවා ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා. එමෙන්ම මෙම මුදලින් ඩොලර් 38,000ක් ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමකට ලබා දී ඇති අතර වෙනත් පුද්ගලයන් රැසකටද මුදල් ලබා දී ඇති බව එම පුවත්පතේ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ගනුදෙනුව පිළිබඳ මෙතෙක් මුනිවත රැකීම බොහෝ දෙනාගේ ප්‍රශ්න කිරීමට හේතු වුණා. මේ අතර ගිරුවාපත්තුවේ කුරහන් තලපකෑ හිටපු ජනාධිපතිතුමාගේ මෙම අතයට ගනුදෙනුව පිළිබඳව සාක්ෂි සහිතව මේ මස 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළිකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මම ගිරුවාපත්තු ඉපදුනේ, මම කුරහන් තලප කන කෙනා, මගේ සාටකෙත් කුරහන් පාට, ගමේ සුවඳ ගමේ ඉපනැල්ල දන්න කෙනා මම. ගිය අවුරුද්ද 6 දැන් ඉලිදරව් වෙලා තිබෙනවා. චීන සමාගමකින් ඩොලර් මිලියන 7.5ක් දුන්නා කියලා. ලක්ෂ 11,000. තාම මහින්ද මහත්තයා නැහැ කියලා නේ 19 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයේදී එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු චෙක්පත්, ඒ වගේ අංක, සල්ලි හොමාරු කරපු බැංකු, සල්ලි මාරු කරන්න ගියපු ඔක්කොම ඉලිදරව් කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි ලෑස්ති. හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ නොකරන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මා විසින් පසුගිය මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම කැහිලාම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. දැන් මට යම් යම් ලැබිච්ච තොරතුරු සහ උපදෙස් මත තවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙක් තෝරගෙන නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කීම මාතින් සිදුවෙච්ච වැරද්දක්. ඒ නිසා ඒක මම මුලින්ම මම කනගාටු ප්‍රකාශ කරනවා. පැහැදිලිව අද සිට අපි ස්වාධීන සංවිධානයක්. අපි පක්ෂයක සංවිධානයක් විතර නෙවෙයි දැන් කොහොමත් කටයුතු කරන්නේ. ඉස්සෙල්ලා අපි අපිට තිබුණානේ මට පුද්ගලිකව තිබුණා මම පක්ෂ සමාජිකත්වයේ දාම නැති වෙලා නෑ ඒක තියෙනවා. හැබැයි අපි එතනින් දැන් ස්වාධීන වෙලා අද සිට අපි කටයුතු කරනවා. වගකීමක් ඇතුව කියන්නේ මොකද එහෙම වෙන්න ඕනේ එහෙම නොවුනොත් අපිව හිර වෙනවා වර්තමාන ආණ්ඩුවේ දූෂණවල. ඒතර දැන් අපි කියනවා වර්තමාන ආණ්ඩුව වැරදි. ඒතර අපිට කියන්න ඕනේ ගිය ආණ්ඩුව ෂොක් කියලා. ඒක හරි වැරද්දක් ඒක ජනතාවට කරන්නේ. අනාගතීන ඕනම කෙනෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වේවා එක්සත් ජාතික පක්ෂයෙන් වේවා පොදු අපේක්ෂකයෙක් වේවා JVP වේවා එන ඕනම අපේක්ෂකයෙකුට පොදු නිර්ණායකයක් ගෙන ඒමට සුදුසුයි කියලා මම කල්පනා කරනවා. ඒ එන ඕනම අපේක්ෂකයෙක්ගේ පෙර හැසිරීම වංචාව දූෂණය නාස්තියට තොර එකක් විය යුතුයි. අපි නෙවෙයිනේ තෝරන්නේ අපේක්ෂකයා. මේ තෝරලා ඉන්න අපේක්ෂකයා පැහැදිලිවම මේ වගේ අතීතයක් තියෙන කෙනෙක්. හරි ඔහුගේ අතීතය බැලුවාම අපි අනාගතයේ හෝ අල්ලසට දූෂණයට වංචාවෙන් තොර සංවර්ධිත රටක් ලෙස රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා ඔහුට උදව් කිරීමෙන් කියලා අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. නව ව්‍යවස්ථාවක් සඳහා පෙළ ගැසීමේ යන්න තේමා කරගත් සම්මන්ත්‍රණයක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළා. කමල් ගුරුරත්න, ගාලි මේජර්, ඔය වගේ සරත් වීරසේකර තනිකර මිලිටරි මානසිකත්වයක් සහිත ඒකාධිපති මානසිකත්වයක් සහිත මිනිසු තමයි මේ විධායක ජනාධිපතිවරයෙන් පෙනෙන්නේ. අපිට ආදරෙත් නෙමෙයි. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ගමන්ට බාධා වෙන හැම කෙනාටම පහර දෙනවා. ඒගොල්ලෝ අපිට පහර දෙන එක හිතා ගන්න පුළුවන්. හැබැයි බලන්නකෝ දැන් මේ අපේ වෙල්ගම් මහත්තයරත් ගහනවා. කවුද ගහන්නේ? රජිත් ප්‍රසන්න. දැන් මේ බස් ඩ්‍රයිවර් කෙනේ CCTV එකෙන් හොරා කෑවා. එහෙම අපහාසයක් කරන්න තරම් අජිත් ප්‍රසන්නලා ඉස්සරහට එන්නේ කොහොමද? ඔවුන් හිතනවා ගෝඨාභය ජනාධිපති කරගත්තොත් ඔවුන් තමයි ගෝඨාභයගේ ළඟම කවය වලල බවට පත් වෙන්නේ කියලා. නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳ වැටලා තිබුණා. අධිකරණ ස්වාධීනත්ව විනාශය අග්‍ර විෂකාරතුමිය එළෙව්වා. විවල් විවංශය වගේ අය නඩු අහලා. ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය කියලා. ඒකාධිපති බලතල තියෙනවා. අපිට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විධායක ජනාධිපති බලය අවශ්‍ය කරන්න ඕනේ.
උන්වහන්සේලා දන්නවා දැනටත් එක එක්කෙනා ඉන්නවා රජවරු ඕනේ කියලා අපිට. හිටපු ජනාධිපතිවරයා රජ කෙනෙක් විදිහට අභිෂේක කරන්න බැලුවා. දැන් ඒකාධිපතිව ගේන්න බලනවා ඒත් රජවරු විදිහට. මෙන්න මේ විදිහේ මානසිකත්වයක් තියෙන රටකට තනි පුද්ගලයෙක්ව විරාජමාන කිරීම ඉතාමත්ම භයානකයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා. ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ බලය එක පුද්ගලයෙකුට ඒකරාශී වෙන්න නොදී පුළුවන් තරම් බලය සාමූහිකව අභ්‍යාස කළ හැකි ක්‍රමයකට යන්න. ඒකට තියෙන එකම ක්‍රමය තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. පන්නපිටිය ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිද්ධියකට වර්ධකරුවන් වූ පුද්ගලයන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. තොරතුරු සමගින් දැන් අධිකරණය. එක්දහස් නවසය 96 වසරේ නොවැම්බර් මස 2 වනදා පන්නපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේ විත්තිකරුවන් 3 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බවයි. තවත් විත්තිකරුවෙකුට වසර 4 හමාරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. එමෙන්ම ඔහුට රුපියල් 25,000ක දඩයක් ගෙවීමටද නියෝග කළා. චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වීම හේතුවෙන් එක් විත්තිකරුවෙකු නිදහස් කෙරුණා. මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් උසාවියකට මාරු කිරීමට අභියාචනා අධිකරණය නියෝග කර තිබුණා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ එහි 17 වන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසිනිකුත් කෙරුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමා හේවා ලබන 31 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති M.K. අමිල් මහතාට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මාස 3ක සිරතලුවම් අද නියම කළා. ඒ පොලිස් නිලධාරීන් 2 දිනකට පහර දී රාජකාරියට බහදා කිරීමේ සිද්ධියකට අදාළවයි. පොලිස් නිලධාරීන් 2 දෙනාට රුපියල් 30,000ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළා. තමන් කිසිදු හොර ගිවිසුමක් අත්සන් කර නොමැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. අසත්‍ය ප්‍රචාර සිදුකර ජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙස සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ පැවති කල්තැබීමේ විවාදයේදී අමාත්‍යවරයා ඉල්ලා සිටියා. ප්‍රථමයෙන්ම මම ප්‍රකාශ කරන්න ඕනේ මම කවදාකවත් හොර ගිවිසුමක් අත්සන් කරලා නැහැ. ඒ වගේම මම ඉතාම කනගාටු වෙනවා මගේ හිතමිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කවුරු හරි විරචන අනුවත් දීලා මේ මෝෂන් එක ඉදිරිපත් කිරීම ගැන. මොකද ඒකේ ඉදිරිපත් කරන කරුණු සියල්ලම අසත්‍යයි. මේ ඉස්සලාම මේ මෝෂන් එකේ කියලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කරුවේ කැබිනට් අනුමැතිය නැතුව කියලා. ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ජනවාරි 16 වෙනිදා මෙම සිංගප්පූරු ගිවිසුම අනුමත වුණා. ඒ වගේම මට ඒක අත්සන් කරන්න අනුමැතිය ලැබුණා. මෙතුමාලා දැන් කතා කරු ඉස්සෙල්ලා 9 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන. එදා තීරණ ලැබුණා නිරීක්ෂණ 14ක්. ඒ නිරීක්ෂණ 14 SB අමතුමත් හිටියා ඒවා කරලා තියෙන්නේ. ඒ 16 වෙනිදා ඒක ආයෙත් ඉදිරිපත් කරුවා. අපි හිටියේ නැතුව ඇති. ඒ නිරීක්ෂණ ඔක්කොම ඉදිරිපත් ඇතුළත් කරලා මම 12 වෙනිදා කැබිනට් එකට ඉදිරිපත් කරුවා පත්‍රිකාවක්. කිසිම පදනාවක් නැතුව තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු ඇමතුමාට පාර්ලිමේන්තුව නොමග යවන්න බෑ. මේ ඉතාම පැහැදිලිව මේ අමාත්‍ය මණ්ඩල තීරණයේ තියෙන්නේ 2018 ජනවාරි මාසේ 17 වෙනිදා. මේක ටිකක් කියවල බලන්න. 2018 ජනවාරි මාස 9 දින පැවතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ එළඹි තීරණයක් අවශ්‍ය කටයුතු සඳහා මේ සමාගය මේක එවලා තියෙන්නේ 17. රයිට් පොඩක් ඉන්න. ඒක හම්බුනට ඉස්සෙල්ලා ඒ නිරීක්ෂණ අප අනුව මම නැවතත් කැබිනට් ඉදිරිපත් කෙරුවා ප්‍රතිකාවක් 12 වෙනිදා. ඔයා නැහැ කියන්නේ කොහෙද? මම ඉදිරිපත් කෙරුවේ. මම මේ කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෙක් හැටියට කියන්න කැමතියි. මේ සංශෝධනය කරලා
මේ නීතිපතිගේ උපදේශ අනුව නීතිපතිගේ නිර්දේශ සමග නැවත කැබිනට් මණ්ඩලයට මේක ගෙනාවේ නැහැ එතුමා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මේකෙන් අස් වෙන්න ඕනේ ඔච්චර බොරු කිව්වට. එතුමා කොහේ හිටියා නිින්දගෙන හිටියත් දන්නේ නැහැ නැත්නම් වෙන කොහරි ඉන්නේ නැති. කැබිනට් අප්‍රූවල් එක මාද සභාගත කරන්න. මෙම කිවිසෙමට එළඹීම නිසා දැනටමත් අපිට විදේශ ආයෝජන සම්බන්ධයෙන් යෝජනා රාශියක් ලැබී තිබෙනවා. පසුගිය මාස දෙකම ආර ඇතුළතදී පමණක් ඩොලර් බිලියන 10000කට වඩා වැඩි ඍජු ආයන සඳහා වන යෝජනා සිංගප්පූරේ සමාගම් වලින් දැන් ලැබී තිබෙනවා. ඉන් ප්‍රධානම යෝජනාව වන්නේ අපනයන අරමුණු කරගත් තෙල් පිළිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා ලැබුණු ඩොලර් බිලියන 14.8ක් වන ආයෝජනයක් සම්බන්ධයෙන් වන යෝජනාවයි. අපි සෑම විටම සලකා බැලිය යුත්තේ රටක් වශයෙන් මුළු ප්‍රජාවටම හොඳක් සිදුවන දේ මිසක් සුළු පීසකට වාසි අත්වන දේ නොවේ. අපිට වගකීමක් තියෙනවා නිශ්චිත අවස්ථාවේදී නොසැලී නොබියව අවශ්‍ය කරන තීරණ අරගෙන රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරන්නේ කියලා. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත සහ ඉඩම් පැවරීම හා සන්තක කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරනවා. 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත මගින් පළමුවරට ජාතිය ගොඩනැගීමේ බද්ද හඳුන්වා දුන්නා. එය බලාත්මක වූයේ 2009 පෙබරවාරි මස පළමුවනදා සිටයි. අනතුරු අවස්ථා කිහිපයකදී මෙම පනතට සංශෝධන එක් කෙරුණා. හෙට දිනේදී ඉදිරිපත් කෙරෙන සංශෝධනවලට අනුව දේශීය නිෂ්පාදිත පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ විකුණා නොමැතිව පවතින මත්පැන් තොගවලට අදාළව මෙන්ම විදුලි බලය සැපීමට අදාළව බදු නිදහස් කිරීම පිළිබඳ පවත්නා නිර්ණායක ප්‍රතිශෝධනය කිරීම සිදු කෙරෙනු ඇති. බදු නිදහස් කිරීම යටතට අලුත් අයිතම කිහිපයක් සහ සේවා කිහිපයක්ද එක් කිරීමට නියමිතයි. එමෙන්ම හෙට දිනේදී ඉඩම් පනත් පැවරීම හා සන්තක කිරීමේ සංශෝධන පනත් කෙටුම් පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කිසිම හේතුවකින් 26 වන දින පාසල් වසා තැබීමට ඉඩ තවන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පිළිබඳ සහකාර ලේකම් ප්‍රියන්ත පද්මේරිය මහතා පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. අවුරුදු 15ක අගතියටපත් වෙච්ච පාර්ශවයට මේ මූල්‍යවන්දය විතරයි අපි අනුමත කරලා තින්නේ ස්වාධීන මණ්ඩලකින්. පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ අගතියට අසහනයට වැඩතහනම්කට ලක් වෙච්ච විවිධ ගුරුවරුන්ට මේ 26 වෙනිදා ඉස්කෝල වහනවා කියලා. මේ රටේ ගුරුවරු මොඩියෝ නෙවෙයි. රුපියල් 1000ක වැටුප්පඩි කළා. ගුරු සේවයේ වටිනාකම පාසල් පද්ධතිය දේශපාලනීකරණයෙන් තොරව අලුත් වෙනසක් අධ්‍යාපන පද්ධතියේ නව ලෝකයට ගැලපෙන දරුවන්ට ලබා දෙනවා. ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ටත් එහෙමයි. 26 වෙනිදා පාසල් වහන්නේ නැහැ. මේ ගුරුවරු නැවත වැරදි මතවලට අහුවෙන්නේ නැහැ කියන විශ්වාසය අපි තුල තියෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අද අත්සන් තැබුවා. ඒ සමගයි එම පනත බලාත්මක වන්නේ. තවත් පුවත් කිහිපයක් සමගින් කෙටි සටහන විශේෂාංගය දැන්. ගිනිපෙට්ටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් එම කම්හල් සේවකයන් මහනුවරදී උද්ඝෝෂණයක නිරත වුණා. එම ස්ථානීය පැමිණි මධ්‍යම පළාත් බහර නියෝජ්‍ය පොලිස්පති DRL රණවීර මහතා සඳහන් කළේ ඉදිරි සති දෙක තුල ගිනිපෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය වෙඩි බෙහෙත් මෙට්‍රික් ටොන් 20ක් ලබා දෙන බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බවයි. අදාළ කම්හල් හිමියන් සමග සාකච්ඡාවක් ලබා දෙන බවට ආරක්ෂක ලේකම්වරයා එකතු වූ බවද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව උද්ඝෝෂකයන් විසිර ගියා. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වුණා. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන් 4 දෙනෙකු යලි සේවයේ පිහිටුවීමට ගත් පියවරට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මාලුපාන් හා කිඹුලා වනිස් පෙන්වමින් ආර්ථික ගැටලු පිළිබඳ වාද විවාද කළා. දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් අතර සභා ගර්භයේ ගැටුම් ඇතිවීමත් සමග සභාව කල් තැබුණා. කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ කාවන්තිස්සපුරු ප්‍රදේශයේදී ප්‍රධාන පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්තුණා. තමන්ගේ පානීය ජල ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ගම්වැසියන් එය සංවිධානය කර තිබුණා. උද්ඝෝෂණය නිසා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය භාවිත කරන විශාල පිරිසකට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා. නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. ඒ නේපාල ජාතිකයින් දෙදෙනෙකු සහ චීන ජාතිකයින් දෙදෙනෙකුද සමගයි.
පසුගිය සති කිහිපයේදී ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජපාන වැසියන් මේ වන විට දැඩි උෂ්ණත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. එහි බලපෑමෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජපානයේ ගංවතුර හේතුවෙන් පසුගිය සති කිහිපයේදී ජපානයේ පුද්ගලයන් 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රදේශ යථාතත්වයට පත්වමින් තිබියදී මෙසේ අධික උෂ්ණත්වයෙන් බලපෑම් මෙල්ල වී ඇත්තේ. ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 39කට වැඩි උෂ්ණත්වයක් පවතින බවද වාර්තා වෙනවා. එහි බලපෑමට ලක් වූ තවත් බොහෝ පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් ගංවතුරෙන් ආපදාවට පත් ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු වලටද දැඩි ලෙස බලපෑම් මෙල්ල වී තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ දුර්වල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බෝනික හේරත් මහතා බැඩ්මින්ටන් අතුරු කමිටුවෙන් ඉල්ලා තිබෙනවා. ජාතික බැඩ්මින්ටන් නිසි බලධාරියා ලෙසද හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා කටයුතු කළ සමයේ විවිධ විදෙස් තරගාවලි වෙනුවෙන් රුපියල් 147ක් වැය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරනවා. එහෙත් එම තරගාවලීන් හිදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනාගත්තේ නැහැ. මෙම සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කර ඇති වියදම් වලින් අරමුණු ඉටු වී ඇද්දයි වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බෝනික හේරත් මහතා බැඩ්මින්ටන් අතුරු කමිටුවෙන් පසුගිය ජුනි මාස 20 වනදා විමසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර ඇත්තේ කිසිදු සුවබැලීමකින් තොරව වගකීම් විරහිතව බවයි. ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවා එහි නිසි බලධාරියා ලෙස හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා 2017 වසරේ අප්‍රේල් 20 වනදා ඉපත් කෙරුණේ. එතැන් සිට පසුගිය ජනවාරි 8 වනදා දක්වා ඔහු පරිපාලන කටයුතු සිදු කළා. පසුව බැඩ්මින්ටන් අතුරු කමිටුවේ සභාපති ලෙස පත් කළේ නිශාන්ත ජයසිංහ මහතාවයි. පංචපුත්කල අතුරු කමිටුවේ සාමාජිකයන් වූ ක්ලැරන්ස් හෝම හා රොහන්ද සිල්වා යන මහත්වරුන් පෞද්ගලික හේතු දක්වමින් ඉල්ලා අස්වුණා. අනතුරුව පසුගිය අප්‍රේල් 12 වෙනිදා මහන් විජේසිංහ හා හැලඹගේ වසන්ත කුමාර යන මහත්වරුන් එම පුරප්පාඩුව සඳහා පත් කළා. ඔවුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙමින් පෙන්වා දී ඇත්තේ අතුරු කමිටු සභාපති නිශාන්ත ජයසිංහ මහතා සමගින් කටයුතු කළ නොහැකි බවයි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකෙන්න එක්වන්න. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීමට පිවිසෙන්න www.itnnews.lk අපගේ වෙබ් අඩවියට. යන්තමමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්. බල ඇති රොකටයි පොළුවදින්නේයයි කියමින් ගෝඨාභය පාක්ෂිකයෝ තමන්ට එල්ලවන චෝදනා ඉවසන්නට පුරුදුවද දැන් පැණිවරකා ගහට හෙනගසා තිබේ. රාජපක්ෂ වාදීන් බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටියේ එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වනු ඇති බවය. මහින්ද රාජපක්ෂ තමන්ගේ බාල සහෝදරයාව නුදුරේදීම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව මේ බැතිමතුන්ගේ බලාපොරොත්තුවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වීම ගැන මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනමම කතාවකි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභයව තමන් නම් නොකළ බව ඔහු පැහැදිලිව කීවේය. තමන් බලයට පැමිණි විට ගෝඨාභයට වැඩ කරන්න පුළුවන් බව ඔහු කීවේ පැරණි නිලධාරී භූමිකාවෙන් එහාට ගෝඨාට වෙනත් ගමනක් නැති බවය. ඒකාබද්ධ විපක්ෂ ප්‍රබලයන් වන කුමාරවෙල්ගම වාසුදේව නානායක්කාර ගෝඨාගේ දේශපාලන ආගමනයට එකහෙලා විරුද්ධය. එය වැළැක්වීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීමටත් ඔවුන් සූදානම්ය. ඒ තබා නාමල් රාජපක්ෂ පවා කියන්නේ තමන්ගේ එකම නායකයා මහින්ද පමණක් බවය. ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම ඇතුළු අනෙක් බොහෝ දෙනා කියන්නේද තමන් කරන්නේ මහින්ද රාජපක්ෂ කියන දෙයක් තමා යනුවෙනි. පොහොට්ටුවෙන් ගොඩ යන්න බලාගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියද කියන්නේ ගෝඨා එක්ක බෑ කියාය. මේ තත්ත්වය හමුවේ ගෝඨාවාදීන් බරපතල අවුලකට පත්ව ඇති බව එම කණ්ඩායමේ ප්‍රධානීකු වන නාලක ගොඩහේවා තමන්ගේ ෆේස්බුක් ගිණුමෙහි ඊයේ තබා ඇති සටහනෙන් පැහැදිලිය. තමන්ගේ අසමසම නායකයාට ජනාධිපතිවරණ ටිකට් එක නොලැබෙන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. ගෝඨාභය නැතුව ජයගත නොහැකි බව මහින්ද රාජපක්ෂට තේරුම් කරලා දෙන්න මේ අය තටමන හැටි දැක්කම දැන් දුක හිතෙන තරම්ය. ගෝඨාවාදීන්ගේ අඩවැඩියාව කුමක් වුවත්
අද පොහොට්ටුවට තමන්ගේ නායකයා කවුද යන්න තීරණය කරගත නොහැකිව තිබෙන බව පැහැදිලිය. මහින්ද, බැසිල්, ගෝටා, චමල් ආදී වශයෙන් ඔට්ටු ඇල්ලීම කොහෙන් කෙලවර වුණත් දූෂිත මජර රාජපක්ෂ පවුල් පාලනය හැර මේ අයට රටට ජනතාවට ලබා දිය හැකි සුගතියක් නැති බව මේ අයියා මලෝලාගේ කෑදර බල අරගලයෙන්ම ඔප්පුවේ. දැනට මේ ඇති සෙස්ස පස්සට.